අපි දැක්කා ජාතික ජනබල වේගේ හරිනි මන්ත්‍රීතුමිය කිව්වා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා පක්ෂයක් අද නැහැ කිව්වා. සා අපි කැමති එතුමියට කියන්නේ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැම ලේසියෙන් කඩන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. පසුගිය මේ මැයි 9 වෙනිදා සිද්ධිවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ නායකින්ගේ දේපල විනාශ කළා ගිනි තිබ්බා. හැබැයි ඒ වෙලාවෙත් පොදුජන පෙරමුණ පක්ෂය කාටවත් වටවන්න කඩන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මට වැදගත් වෙන්නේ මේ රටේ හැම අම්ම කෙනෙකුටම වැදගත් වෙන්නේ මේ රටේ දරුවන්ගෙත් අපේ දරුවන්ගෙත් අධ්‍යාපනය සහ සුරක්ෂිතභාවය. මේ අධ්‍යාපනයයි සුරක්ෂිතභාවයයි වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ තමයි දෙවැන්තම සංවර්ධනයක් සිද්ධ වුණේ. අරගලයෙන් බිහිවෙච්ච සමහර නායකයෝ මෙතුමාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් විවේචනය කරනවා. ඒක අපි ඇත්තටම හෙලා දකිනවා. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ තියෙන දෙවැන්තම පක්ෂය.